අඟහරුවාදා නුගසවන ආරම්භ වෙලා කාලය ගත වෙලා තියෙනවා. ඔබ කැමති ඔබට දැනුම විනෝදය සපයන විශේෂාංග අපි ඔබට ලබා දුන්නත් මේ වෙලාවෙත් අපි සූදානම් ඉන්නේ ඔබේ සුන්දරත්වය වැඩි කරන විශේෂාංගයකට යන්න. එහෙම කිව්ව ගමන් ඔබ දන්නවා මේ විශේෂාංගය මොකක්ද කියලා. ඉතින් අපි පසුගිය සතියේදී කතා කළා සුන්දර සිනහවකට දත්වල වටිනාකම වැදගත්කම කොයිතරම්ද සහ සුන්දරව දත්වල තියාගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. ඉතින් අද දවසේදීත් අපි ඒ සිනහවට ඔබේ සුන්දරත්වයට වටිනාකමක් දෙන වටිනා කාරණාවක් ගැන කතා කරන්න සූදානමින් ඉන්නවා. ඒ ගැන කතා කරන්නට අද අපිත් එක්ක එකතු වෙන්නේ වෛද්‍ය නිලධාරි ආයුර්වේද දෙපාර්තමේන්තුව වෛද්‍ය වාසනා සමර වික්‍රම වෛද්‍යතුමිය. අයිබෝන් ඔබට. අයිබෝන් නිමේෂ. කොහොමද මේ දවස්වල ජීවිතේ? හොඳින් ඉන්නවා. ඔව්. ඉතින් අපි පසුගිය සතියේදී වෛද්‍යතුමනි කතා කළේ අපේ දත් පිළිබඳවනේ, දත්වල වර්ණය, හැඩය කොහොමද හොඳට පවත්වාගෙන යන්නේ කියලා. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ අපේ හිනාවට ලොකුම වටිනාකම එකතු කරන දෙතොල් පිළිබඳව. කොහොමද ආයුර්වේදයේ රූපලාවන්‍යයට මේ දෙතොල්වල පැහැය, ඒ හැඩය වැදගත් වෙන්නේ? ඔව් නිමේෂ. දැන් මම ගිය සතියේත් කතා කරද්දී කිව්වා අපිට සුන්දර ආකර්ෂණීය හිනාවක් තියෙනවා නම් අනිත් අය අපි වෙතට ආකර්ෂණය කරගන්න තියෙන හැකියාව අපිට ගොඩක් වැඩි. දැන් ඒ නමුත් දැන් ඔබේ මූණ ගොඩක් පැහැපත් සුන්දරව ඔබ තබා ගන්නවා වෙන්න පුළුවනි. නමුත් ඔබේ දෙතොල්වල යම් අවපැහැවීමක්, එහෙම නැත්නම් කටකොන් වනවීමක්, එහෙම නැත්නම් තොල් පැලීමක්, ඒ වගේ කාරණා ආවොත් නිමේෂ අර තිබුණ අර සිනාවට තිබුණ ආකර්ෂණය, ඔබේ මුහුණේ ලස්සනට තිබුණ ආකර්ෂණය යම් අඩුවීමක් වෙන්න හැකියාව තියෙනවා. මෙන්න මේ නිසායි අපි අද මේ තොල් ගැන කතා කරන්න විශේෂයෙන්ම සූදානම් වුණේ. මොකද අපි මේ වැඩසටහන පුරාවටම ඔබේ සුන්දරත්වය ගැන ගොඩක් වද වෙනවා. ඒ සඳහා ඔබට සරලව කරගන්න පුළුවන් ප්‍රතිකාර තමයි ආයුර්වේදීය පැත්තෙන් කරගන්න පුළුවන් ඉදී ප්‍රතිකාර කියන එක තමයි අපේ අරමුණ මේ වැඩසටහනේදී. ඉතින් ආයුර්වේදයේදී නිමේෂා තොල් මම ගිය සතියේ කිව්වා අපි තොල් කියන එක ඕෂ්ට කියන නමින් තමයි හඳුන්වන්නේ. ඉතින් ඕෂ්ට රෝග යටතේ තමයි මේ තොල් සම්බන්ධ වෙන සියලුම ගැටලු සඳහන් වෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට පොදුවේ කිව්වොත් මම දැන් ඉස්සරහට කතා කරනවා එකින් එක මොනවද විශේෂ කාරණා මේ තොල් අවපහ ගැනීමට, තොල් පැලීමට කියන කාරණා සම්බන්ධයෙන්. පොදුවේ ගත්තොත් නිමේෂා දේශගුණික විපර්යාස වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබේ නොසැලකිල්ල වෙන්න පුළුවන් මෙන්න මේ තොල් අවර්ණ වීම, එහෙම නැත්නම් තොල් පැලීම කියන කාරණාවලට මූලිකම හේතුව වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් කාන්තාවන්ගේ දෙතොල් ගොඩක් කලාවට සමාන කරන්නේ නාදළු වලටනේ. ඒ වගේ උපතින්ම බොහොම සුන්දර, ලස්සන, හොඳ වර්ණයකින් යුතු දෙතොලක් ලැබිලා පස්සේ කාලීනව, පහුකාලීනව අපේ දෙතොල් අවර්ණ වෙනවා. මේවට මොනවාද බලපාන හේතුව ඉදතුමෙන්? ඔව් නිමේෂ, ඇත්තටම දැන් ඔබ කියවනේ කාන්තාවගේ දැන් පැරණි සාහිත්‍යවලදී කාන්තාවගේ දෙතොල් නාදල්ලට තමයි සමාන කරේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඔබට දැනෙනවා ඇති ඔබේ තොල් හරිම සංවේදී, කියන්නේ සියුම් තත්වයකින් තමයි තියෙන්නේ. මේකෙදී විශේෂ හේතුවක් වෙනවා. දැන් අපේ සමට අවශ්‍ය තෙතමනය ලබා දෙන ලිහිසිකාරක අපේ ඇඟේ තියෙනවා, තෙල් වර්ග. ඉතින් සීබම් කියන විශේෂ තෙල් වර්ගේ සමේ අනිත් තැන්වල බහුලව තිබුණත් මේ තොල්වල තියෙන නිමේෂ ඉතාම ස්වල්ප ප්‍රමාණයක්. මේ නිසා අපි අභ්‍යන්තරව ඇඟට ලබා දෙන තෙතමන කාරකවලට අමතරව බාහිරිනුත් අපි තොලට තෙතමනේ ලබා දුන්නේ නැත්තම් ඉක්මනින් තොල් වියලිලා පැලිලා ඒ වගේ ගැටලු වලට යන්න තියෙන හැකියාව වැඩි. ඉතින් ප්‍රධානම හේතුව ගැන කතා කරනකොට මම හැමදාම කියනවා ලස්සනට ඉන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් හොඳින් වතුර බොන්න ඕනි කියන කාරණය. අනිවාර්යෙන් දිනකට නිරෝගී පුද්ගලයෙක් නම් ලීටර් 2.5 3 අතර ප්‍රමාණයක ජලය පානය කරන එක අත්‍යවශ්‍ය කාරණයක්. හැබැයි ඔබ දවසේ වැඩි කාලයක් ඉන්නේ ඉරු එළියත් එක්ක නම්, එහෙම නැත්නම් ඔබ දවසේ වැඩි කාලයක් වායු සමීකරණ කාමරයක් තුළ සිටිනවා නම්, අපි මේ වෛද්‍යතුමියත් එක්ක කතා කරන දේවල් මේ වෙලාවේ ඔබට තිරයේ දිස්වෙන්නට තියෙනවා. ඉතින් ඒවා බලමින් ඔබට පුළුවන් අවධානය යොමු කරන්න මේ කාරණා ගැන. ඔව් නිමේෂ. ඉතින් වායු සමීකරණය කළ කාමරයක් තුළ නිතරම රාජකාරී යෙදෙනවා නම් අර මම කීවට වඩා වැඩි ප්‍රමාණයක් ජලය පානය කරන්න ඕනේ. ඒ වගේම තොල් ගැන කතා කරනකොට අපිට ඊළඟට මතක් වෙන්නේ තොල් ආලේපන වර්ග. ඉතින් අනිමේෂ ඔබ දන්නවා වෙළඳපළේ විවිධ ආකාරයේ තොල් ආලේපන වර්ග තියෙනවා. නමුත් පාරිභෝගිකයෙක් වශයෙන් ඔබ හොඳ අවබෝධයක් තියාගන්න ඕනේ ඔබේ සෞඛ්‍යයට හිතකර තොල් ආලේපන වර්ග මොනවද, මොන විදිහ තොල් ආලේපනයක්ද මගේ ශරීරයේ. දැන් ආයුර්වේදයේ අපි කියනවා ශරීර ප්‍රകൃතිය කියලා දෙයක්. අපේ වාත පිත කප කියන දෝෂ අපේ ශරීරයේ තියෙන එකතු වෙලා තියෙන ආකාරය තියෙනවා. ඒ අනුව අපේ ශරීරයට ගැළපෙන ආකාරයේ තොල් ආලේපන වර්ග තමයි අපි භාවිත කරන්න ඕනේ. ඉතින් ඒ වගේ අවබෝධයක් නොමැතිව ඔබ හිතුමනාපයට තොල් ආලේපන උනත් භාවිත කරොත් ඒකම හේතුවක් වෙන්න පුළුවන් නිමේෂ මේ විදිහේ තොල් ආශ්‍රිතව තොල් අවපැහැ ගැනීම
පැලීම කියන කාරණා ඇති වෙන්න. ඒ වගේම දැන් ඔබ නිතරම දැන් පුරුෂ පාර්ශවයට මේක අදාළයි. නිතරම ඔබ දුම්පානය කරනවා නම් එහෙම නැත්නම් බුලත් විට අනුභව කරනවා නම් මෙන්න මේ කාරණාත් හේතු වෙනවා ඔබේ තොල්වල අවපහ ගැනීම ඒ පැලීම වගේ කාරණා වලට. දැන් තොල් ආලේපන ගැන කියනකොට ඔබ දන්නවා තොල් ආලේපන වර්ග ප්‍රධානම කීපයක් තියෙනවනේ. ඒ කියන්නේ මැට් කියන වර්ගයේ තියෙනවා, ඊළඟට ග්ලොස් කියලා තියෙනවා, ක්‍රීම් කියලා තියෙනවා. ඉතින් මේ මැට් කියන වර්ගයේ ඔබ අත්දැකලා ඇති ඒකෙදි ටිකක් තෙත ගතිය අඩුයි, වියලි ස්වරූපයක් තමයි තියෙන්නේ. ඉතින් අර සෝදලා වුණත් ඉවත් කරන්න වැඩි කාලයක් ගත වෙන ආලේපන වර්ගයක් ඒක. ඉතින් මේ වගේ ආලේපනයක් ඔබ නිතර නිතර ඒ කියන්නේ දිනපතාම ඔබේ රාජකාරියේ නිසා ඔබට භාවිතා කරන්න සිද්ධ වෙනවා නම් ඔබ අනිවාර්යෙන් රාත්‍රී කාලයට හෝ තොල්වලට යම් ලිහිසි තෙතමන කාරකයක් ලබා දෙන්න ඕනේ. අපි පසුවට ඒ සම්බන්ධව කතා කරනවා මොන මොන වගේ ප්‍රතිකාරද ඔබට සරලව කරගන්න පුළුවන් කියන කාරණේ ගැන. ඔව්, මෙහිදී අපි විශේෂයෙන්ම කතා කරේ තොල්වල තියෙන අවපහ ගැන්වීම පිළිබඳව. එතකොට අපි දන්නවා වෛද්‍යතුමිය කිව්වත් වගේ සමහර වෙලාවට අධික ශීත හෝ අධික වියලි කාලගුණ තත්ත්වවලදී විවිධ දේවල් අපේ තොල්වලට බලපානවා වියලි වීමට කියලා. අධික වියලි වීම සහ අධික ශීත කාලගුණ තත්ත්වයන්වලදී තොල් පැලෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් දිගින් දිගටම මේ තත්ත්වය වෙනවා නම් මේක යම්කිසි අපහසු තත්ත්වයක් බවට පත් වෙන ඕනෑම කෙනෙක්ට. මේකට හේතු වෙන්නේ මොනවාද වෛද්‍යතුමනි? ඔවුනි, මේ වැදගත් කාරණයක්. දැන් සාමාන්‍යයෙන් ඔබ අත්දකිනවා ඔබේ ගම් ප්‍රදේශයේ ඉඳලා ශීත කාලගුණයක් තියෙන ප්‍රදේශයකට ගියාම ඔබට තොල් පැලෙන ස්වරූපයේ ඉබේම ඇති වෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් දිගින් දිගටම ඔබට තොල් පැලීම තියෙනවා නම් ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් ඔබේ ශරීරයේ තියෙන ඛනිජ ලවණ, විටමින් ආදී ඌනතා තත්ත්වය. ඒ වගේ ගැටලුවකදී ඔබ අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. ඒ වගේම මම අර කිව්වා වගේ දුම්පානය කරන එකත් තොල් පැලීමට වක්‍ර මාර්ගයෙන් හෝ මොකද රස්නයක් තොල් වලට දැනෙනවානේ. මම මුලින් කීවනේ තොල් කියන්නේ ඉතාම සංවේදී තැනක් කියලා නිමේෂ. ඉතින් ඒ තැන අපි හොඳින් ආදරයෙන් රැකබලා ගන්න ඕනේ. ඉතින් ඒක හරියට සිදුනේ නැතිනම් විවිධ ගැටලු මේ විදිහට ඇති වෙන්න තියෙන හැකියාව වැඩි. ඔව්, දැන් අපි කිව්වා වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕන අවස්ථා තියෙනවා මේ තොල් වල අවපහ ගැන්වීම සහ වියලි තත්ත්වයන් සඳහා කියලා. හැබැයි කොහොම වුණත් අපි මොන විදිහ ප්‍රතිකාර ගත්තත් ආයුර්වේදය තුළ අපිට අපේ සුන්දරත්වය රැකගන්න බොහෝ දේවල් කරන්නට තියෙනවානේ. ඒ නිසා අපි අද දවසේදීත් සූදානම් ඉන්නවා ඔබට තොල් වල ඒ පැහැපත් බව, තෙතමනය රඳා පවත්වා ගන්න මොනවාද කරන්න පුළුවන් නිවසේදී කියන දේ ගැන කතා කරන්නටත්. ඉතින් වෛද්‍යතුමිය සූදානම් ඉන්නවා ඒ පිළිබඳව කතා කරන්නට. මොනවාද අද අපි අපේ ප්‍රේක්ෂකයන්ට කරලා පෙන්නන්නේ? ඔව් නිමේෂ, ඇත්තරම දැන් වතුර පානය ගැන මම නිතර නිතරම කියන්නේ මොකද ඒක අත්‍යවශ්‍ය කාරණයක් නිසා. දැන් අපි අපේ ශරීරය ගත්තාම අපේ ශරීරයේ තියෙනවා නිමේෂ සමට අදාළව තියෙන්න ඕනේ තෙතමන ගතියක්, අපි මොයිස්චරයිසර් කියලා කියන්නේ. ඉතින් මේ තෙතමන කාරකය නිසියාකාරව පවත්වා ගන්න අපි අභ්‍යන්තරව අනිවාර්යෙන් ජලය පානය කරන්න ඕනේ. ඒකයි අපි නිතරම මේ කාරණේ කියන්නේ. ලස්සනට ඉන්න ඕන නම් වතුර බොන්න ඕනේ කියන කාරණේ කියන්නේ. මොකද වතුර කියන්නේ අපේ තියෙන සමේ තියෙන ඉලාස්ටිසිටි කියලා අපි කියනවා. ඇදෙන ගතිය, ඇදෙන සුළු ගතිය අඩුවීමක් වෙනවා ශරීරයට ලැබෙන වතුර ප්‍රමාණය අඩු වෙනකොට. එතකොට ඉක්මනින්ම ඔබේ සම වයස්ගත වෙනවා. ඇත්තම කියනවා නම් කියන්නේ වියලි බවක් ඇති වෙලා ඇදෙන ගතියක් ඇවිල්ලා අර ලස්සන පිරිපුන් ගතිය නැති වෙලා යනවා. මේ නිසයි හුඟක් කාලවලට මම කියන්නේ නිතරම වතුර පානය කරන එක වැදගත් කියලා. ලස්සනට ඉන්න කැමති නම්, අඩු වයසක් වෙන්නන්න කැමති නම් විශේෂයෙන්ම කාන්තා පාර්ශවයේ ඔබට. ඉතින් අද අපි කරන්න යන්නේ මම අර කිව්වා වගේ විවිධ හේතු නිසා අවපහ ගැන්විලා තියෙන ඔබේ දෙතොල් වලට කාලයක් තිස්සේ කරගෙන ගියාම ලස්සන රෝස පාට දෙතොලක් ලබා ගන්නට පුළුවන් ආකාරයේ ස්වභාවික ප්‍රතිකාරයක් තමයි නිමේෂ කියන්නේ යන්නේ. මේකෙදි අපිට ඕනේ වෙන්නේ දෙහි ගෙඩියක් සහ සීනි ස්වල්පයක්. මෙතන මම නිදර්ශක ගෙනල්ලා තියෙනවා. දෙහි ගෙඩියක් සහ සීනි ස්වල්පයක්. මේකෙදි කරන්න තියෙන නිමේෂා දෙහි ගෙඩියෙන් තුනි පෙත්තක් අපි කපා ගන්නවා. තුනි පෙත්තක් කපාගෙන ඒ මතට අපිට සීනි මේ කැට ටිකක් ඉහිනවා. ඉහලා අපි විනාඩියක් දෙකක් ඉන්නවා. සම්පූර්ණයෙන්ම සීනි කැට ටික දිය වෙනකන් නෙමෙයි, බාගෙට දිය වෙනකන්. ඒ කියන්නේ එතනදී ඔබට තේරෙනවා පොඩි තෙත ගතියක් එක්ක අර දෙහි ගෙඩියේ තියෙන යුෂත් එක්ක එකතු වෙලා යම් මට්ටමකට සීනි ගතිය දියවීමක් තියෙනවා. නමුත් කැට සම්පූර්ණයෙන් දියවීමක් වෙලා නැහැ මෙතෙන්දී. මෙන්න මේ ආකාරයට හදාගන්න ඒ දෙහි පෙත්ත ඔබට පුළුවනි රාත්‍රී කාලයේ. දැන් ඔබ
ඔබේ පිරිසුදු කිරීම කටයුතු කරලා ඉවර වෙලා නිදා ගන්න යන වෙලාවට ඔබට පුළුවනි මේක ඔබේ තොල් මත තියලා හිමි මෘදුව රවුමට තමයි මෙතන අපි මේ සම්භාහණය කරන්න ඕනේ. මේක සමහර විට විනාඩි 4ක් 5ක් වගේ ඔබට කරන්න සිද්ධ වෙයි. ඒ කියන්නේ ඉදෙහි පෙත්තේ තියෙන තෙත ගැතිය ඉවර වෙන තුරු ඔබට පුළුවනි මේ ක්‍රමයෙන් රවුමට මසාජ් එක කරන්න. මේක කරලා ඉවරලා ඔබ සාමාන්‍ය වතුරෙන් මුහුණ සෝදලා ඉවරලා ඔබට නිදා ගන්න පුළුවන්. මේකෙදී අනිමේෂා අපි තෙල් බාත් මේ මෙතන දෙහි භාවිතා කරන්න හේතුව දෙහි කියන්නේ දෙහි ඒ වගේම ලෙමන්. අපිට මෙතෙන්දි ලෙමනුත් භාවිතා කරන්න පුළුවන්. මේ දේවල් ස්වභාවික බ්ලීචින් අඩංගු වෙන ඖෂධ ද්‍රව්‍ය තමයි මේ දේවල්. ඒ කියන්නේ බ්ලීචින් කියන එක අපිට නිතරම අහන්න ලැබෙන දෙයක් නේ. ප්‍රමිතියකින් තොරව තියෙන විවිධ ක්‍රීම් වර්ග තියෙනවානේ වෙළඳපොලේ. ඔබ සුදු වෙන්න කියලා හිතලා ඒ දේවල් භාවිතා කරනවා. ඉතින් මේ බ්ලීචින් කියන එකේ මම මුලදීම වැඩසටහන් වලදී කතා කරා බ්ලීචින් කියන්නේ මොකක්ද, ඒකේ අහිතකර කාරණා මොනවද කියන එක. ඉතින් මේ දෙහි කියන දේ ස්වභාවික බ්ලීචින් කියන දේ අඩංගු ඖෂධීය දෙයක්. ඉතින් බාධා කිරීමක් කරනවා දිදී තමයි. එතකොට මේ කියන දේ අපිට අපේ මුළු සම සඳහාම පාවිච්චි කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්. දැන් මම කලින් වැඩසටහන් වලදී කරපු මුහුණට යොදන පැක් වලට ඒ ස්ක්‍රබ් වලට මම මේ දෙහි භාවිතා කරන ආකාරය ගැන පැහැදිලි කරන්නේ. හැබැයි දෙහි කියන එක තරමක් ආම්ලික දෙයක්. ඉතින් සමේ ආලේප කරනකොට ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබේ සමේ පොඩි පොඩි යම් යම් සීරීම් තුවාල වගේ දේවල් තියෙනවා නම් ඔබට දැවිල්ලක් වගේ දැනෙන්න පුළුවන්. ඉතින් ඒක අවබෝධයෙන් කරන්න ඕනේ මේ ප්‍රතිකාර කරද්දී. ඉතින් දැන් මේ විදිහට කරන ප්‍රතිකාර නිමේෂ අපිට සාමාන්‍යයෙන් කාලය ගත වෙනවා. දිනපතා කරාට ගැටලුවක් නැහැ. ඔබට අවශ්‍ය විදිහේ කියන්නේ රෝස පාට දෙතලක් ලැබෙන තුරු ඔබට මේ ප්‍රතිකාරය කරන්න පුළුවන්. මෙතෙන්දී අර සාමාන්‍යයෙන් අපේ සම දිනපතා ඉවත් වෙනවා. ඒ කියන්නේ සෛල මෙරි ඉවත් වෙනවා. ඉතින් මේ කරන ප්‍රතිකාරය තරමක ඒ කියන්නේ අපි මම කියවනේ තොල් කියන ඉතාම සංවේදී දෙයක් කියලා. ඒ නිසා ඉතාම තදින් අතුල්ලන්න යන්න එපා. මෙතෙන්දී ඉතාම මෘදුව රවුමට මේ ප්‍රතිකාරයේ ටික වේලාවක් අරගෙන කරන්නයි ඕනේ. එතකොට අර මැරුණු සෛලේ ඉබේ ඉවත් වෙලා අලුත් සෛල වලට උපදින්නට උපකාර කරනවා. අර මම රාත්‍රී කාලයේ කරන්න කියලා කිව්වේ ඔබ ඒ කරලා නිදා ගන්නකොට ඔබ පැය 6ක අඛණ්ඩ නිින්දක් ලබා ගන්නවා බොහෝ විට. එතකොට සෛලේ අර ශරීරයට නැවත සෛල ප්‍රතිසංස්කරණය කරගන්න ඔබ අවකාශ ලබා දෙනවා. ඒත් එක්කම රෝස මල් පෙති ටිකකුත් තියෙනවා වියලුණු. ඒකේ මොකද්ද කරන්නේ? අවනිමේෂ දැන් රෝස කියනකට ඔබ දන්නවා රෝස කියන එක හරිම පිවිතුරු මලක්. ඒ වගේම අපේ භාවිතා කරන රූපලාවන් කටයුතු වලදී මේ රෝස කියන එක අපි මුගක් වෙලාවට භාවිතා කරනවා. ඉතින් මෙතන මම රෝස පෙති වියලුණු රෝස පෙති ගෙනහලා තියෙන්නේ. මේක ඇත්තටම අවුවේ තියලා නෙමෙයි අපි වියලන්නේ. රෝස මල ක්‍රමෙන් පරවෙනකොට ගහේම මල පරවෙන්න ඇරලා ඉන්පසු මද පවනි තමයි වියලගන්නේ. කියන්නේ අවුවේ තියන්නේ නැහැ ගේ ඇතුලේ. මේක මම ගෙනාවේ අපේ දැන් මම ඉස්සෙල්ලා කිව්ව කාරණේදී අපි තොල් පිරිසුදු කිරීමකුත් වෙනවා නිමේෂ. දැන් ප්‍රධානම ඔබ නිතරම තොල් ආලේපන වර්ග භාවිතා කරන කෙනෙක් නම් ඒ තොල් ආලේපන ඉවත් කිරීමත් ක්‍රමානුකූලව කරන්න ඕනේ. සමහරවිට මූණ හොදනවත් එක්කම අපි හිතනවා තොලුත් සෝදලා ඉවත් කරා කියලා. නමුත් මම සරල ඒකටත් සරල ප්‍රතිකාරයක් කියන්නම්. වැඩිදුරටත් අපි ඒත් එක්කම මේ තොල් කොහොමද අවපැහැවීම වළක්වා ගන්නේ කියන කාරණාවත් ඉක්මනින්ම කතා කරමු. ඔව්. එතකොට දැන් තොල් අවපැහැගන්නේ ප්‍රධාන කාරණේ කර මම කිව්වා වගේ අපේ තොල් ආලේපන වර්ග නිමාකාරයෙන් අපි ඉවත් කරන්න ඕනේ. මූණ සෝදනකොටම ඒ සේදුහම සමහර විට ඔබට මේ ප්‍රතිකාරය කරලා බලන්න මම කියන එක. පුළුන් කෑල්ලකට ඔලිව් තෙල් ටිකක් අරගෙන ඔබ හොඳින් ශරීරය පිරිසිදු කරාට පස්සේ ඔබේ දෙතොල්වල මෘදුව ඒ පුළුන් කෑල්ල ගෙනියන්න. එතකොට ඔබටම පේනවා ඔබ පිරිසිදු කරා කියලා හිතුවට පුළුන් කෑල්ලේ තවත් තොල් ආලේපන යම් මට්ටමක් රැඳෙනවා කියන එක. ඒ වගේම ඔබට පුළුවන් දැන් මම කියවනේ අනිවාර්යෙන් වතුර බොන එක අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම දැන් ඔබ දුම්පානය කරන කෙනෙක් නම් පුරුෂ පාර්ශ්වය විශේෂයෙන්ම බුලත්තිට කන කෙනෙක් නම් ඒ කාරණාවලින් වැළකෙන්නත් ඕන. ඒ වගේම නිමේෂ අපේ තොල්වලට ලැබෙන රුධිර සැපයුම නිසියාකාරයෙන් ලැබෙන්න ඕනේ. ඒක ලැබෙන එක අඩු වෙනකොටත් මේ අවපැහැවීම වෙන්න පුළුවන්. ඒකට අපිට සරලව කරන්න පුළුවනි ඔලිව් තෙල් වගේ අපේ තොල්වල ආලේප කරලා ඔබට දබරගිල්ල ඔබේ දබරගිල්ල භාවිතා කරමි හෙමින් තොල්වලට තට්ටු කරන්න පුළුවන්. ඒකෙන් අපිට යම් උද්දීපනයක් දෙනවා අපේ තොල්වලට. මේ තොල්වලට කරන ප්‍රතිකාරවලදී ගොඩක් තදින් කරන්න එපා. ඉතාම මෘදුව කරන්න ඕනේ මේ ප්‍රතිකාර.
ඔව් ඔය විදිහට තමයි ඔබේ දෙතොල් සුන්දරව තියාගන්න පහපත්තු තියාගන්න නිරෝගීව තියාගන්න ඔබ නිවසේදී කරන්න ඕනේ රූපලාවන්‍ය සත්කාර ගැන අපි අද කියලා දෙන්නේ. ඉතින් අද දවසේදී මේ කතා කරපු දේවල් ගැන හිමත් නැත්නම් ඔබේ රූපලාවන්‍ය ගැටලු ගැන අපේ වෛද්‍යතුමිට කතා කරන්න පුළුවන් මතක් කරන්න නම් දුරකථන අංකය 076 911 071 076 911 071 කියන දුරකථන අංකයට කතා කරන්න. ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වුණා වෛද්‍ය නිලධාරී ආයුර්වේද දෙපාර්තමේන්තුව වෛද්‍ය වාසනා සමර වික්‍රම වෛද්‍යතුමිය අද අපිත් එක්ක එකතු වුණාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ආයුබෝවන් කියලා ඔබට සමුදෙනවා. ඒත් එක්කම